ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන කමල් අද්දරාරච්චි සිය Facebook පිටුවේ රමණි මයි ලව් යනුවෙන් තැබූ සටහනක් නිසා මේ දවස්වල කතා බහක් ඇති වෙලා තිබෙනවා. ඔහු ඊට අමතරව එහි මෙසේද ලියා තිබෙනවා. අද යා නැති වුණත් ආදරය නොවෙනස්ව තියෙනවා. ආදරය කරපු ආදරය දැනෙන හදවතකට කොහොමටවත් පුළුවන්ද Taman ආදරය කරන කෙනෙක්ව මරා දමන්න තරම් දරුණු සිතක් ඇති කරගන්න. කමල් අද්දරාරච්චිගේ රමණි නම් 1987 ජූනි මාසයේදී හදිසි අනතුරකින් මිය ගිය රමණි බර්තෝලෙමිස්ය. ඇය කමල්ගේ පෙම්වතියව සිටි බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ වුවද කමල්ට රමණිගේ හදිසි මරණයට මිනිමැරුම් චෝදනා එල්ල වූ අතර පසුව අධිකරණ වෛද්‍ය වාර්තාවලින් ඔහුගේ නිර්දෝෂීභාවය සනාථ වුණා. රමණි 1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙසද කිරුළු පැලඳි අතර ඇය මියගිය වයස අවුරුදු 21ක් පිරීමට ආසන්නව සිටියේදී රමණි සිය පියාගේ මිතුරෙකු ලෙස්ටර් ජේමිස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් හරහා යුගාන්තයේ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක් වුණා. එහිදී ඇය සිනමා සංස්කෘති ගාමිණී ෆොන්සේකා මහතා හා රිචඩ් ද සොයිසා සමග හරියට රංගනයේ යෙදී තිබුණා. ඇය 1985 වසරේ ෆ්ලෝරිඩාහි පැවති ලෝක රූ රැජින තරගයටද එක්වීමට සමත් වුණා. කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් රමණි සිංගප්පූරු වෙළඳ භාණ්ඩවලද දැන්වීමකරණයට එක් වුණා. ඊට අමතරව අබාන්ස් ටුවර් කාස්, ශ්‍රී ලංකන් එයාලයින්ස්, වැස්ලින් ෂැම්පූ, ස්වර්ණමහල්, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් හා ගල්කිස් හොටලේද වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියා. කමල් රමණි ගැන දැමූ පෝස්ට් කිහිපයක් පහතින් දැක්වෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත බටන් එක ක්ලික් කර අපිව subscribe කරන්න.